ප්‍රදීත් එක්නලි ගොඩ ඔබතුමියට මුලින්ම හමු වෙන්නේ කොහොමද? අපි හොඳ යාළු. පෙම් ආරාධනාව ලැබුණේ කාගෙන්? මම කිව්වා මම ඔබට ආදරේ කියලා. මම නොකියුවා නම් ප්‍රදීත් තාමත් ඒ කියන්නේ. ඔය ලස්සන පවුලට 2010 ජනවාරි 24 වෙනිදා අද මගේ මේ දේශපාලක වැඩ ඉවර වෙනවා. හෙට ඉඳන් ඔයාගේ වැඩවලට මම උදව් කරන්න. එහෙම කියලා ගියපු ප්‍රදීත් හෙට ඉඳන් උදව් කරන්න යාවෙනේ. ජීවතුන් අතර ඉන්නවා කියලා විශ්වාස කරනවා. මම ප්‍රගිත් ජීවත් කරලා තියෙනවා. ඉතින් මට ප්‍රගිත් ජීවත් වෙනවා. මම ප්‍රගිත් ජීවත් කරනවා. කවදා හරි දවසක ප්‍රගිත් එයි කියලා. ප්‍රගිත් යුක්ති ඉෂ්ට කරන්න පුළුවන් ඒ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අයිබෝවන් විපරම ටීවී න්ියස් අප්ඩේට් වැඩසටහනෙන් අද සූදානම් තවත් වැඩසටහනක් ඔබට ගෙන එන්නට. ලංකාවේ ප්‍රවෘත්ති කියන දේ එනවා යනවා. නමුත් විපරම ටීවී අපි සූදානම් හැංගෙන්න නොදී ප්‍රවෘත්තියක් නැවතත් කතා කරන්න. එහෙම කතා කරන වෙලාවේ අද අපි ආවේ මාධ්‍යවේදියෙක්ගේ ගයක් හොයාගන්න. අතුරුදහන් වෙච්ච මාධ්‍යවේදියෙක් පිළිබඳව අප කවුරුත් දන්නෝ. ඒ තමයි ප්‍රගීත් එක්නලිගොඩ. අද අපි ආවා එතුමන්ගේ ගෙදරට. සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මිය ඉන්නවා මාස් සමග කතා කරන්න. අයිබෝන් සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මිය. අයිබෝන්. සන්ධ්‍යා මහත්මිය අපි මේ කතාබහ ආරම්භ කරද්දී මං ඉස්සෙල්ලාම දැනගන්න කැමති ප්‍රගීත් එක්නලිගොඩ ඔබතුමියට මුලින්ම හමු වෙන්නේ කොහොමද? ප්‍රගීත් හම් වෙන්නේ 80 දශකයේ මැද භාගයේදී. ඒ වෙනකොට මම ඉතරා කාන්ත සංවිධානයක් එක්ක තමයි වැඩ කරගෙන හිටියේ. මං හිටි කටුනායක. ප්‍රගීතුත් විවිධ දේශපාලන හා විවිධ හැලැප්පීම් එක්ක විවිධ තැන්වල ඉඳලා කොළඹට සේන්දු වෙලා හිටියා. ඉතින් ඒකෙදි ඒ සංවිධානයේදී තමයි මුලින්ම මට ප්‍රගිත් හම්බ වෙන්නේ. ප්‍රගිත් එතෙන්ට එන්නේ ඒගොල්ලන්ට අපිට උදව් කරන්න කියන සංවිධානයට උදව් කරන්න. ඒ කියන්නේ මොන වගේ සංවිධානයක්ද? ඒක කාන්ත සංවිධානය. විශේෂයෙන්ම මොනවාද මේ නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන්ගේ සුභසිද්ධිය සහ ලංකා පුරාම ඇගලුම් සේවකින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරපු සංවිධානයක්. ඒ සංවිධානයත් එක්ක මම එකතු වෙනවා. 85න් පස්සේ කාලෙත් තමයි ඒගොල්ලන්ට එකතු වෙන්නේ. මම හිතන්නේ 88 වගේ කාලෙත් තමයි ප්‍රගිත් හම්බ වෙන්නේ. ඒකෙදි මට හම්බ එයාව ගැන හඳුන්වා දෙන කෙනෙක් කියන්නේ ගොඩාක් දක්ෂ එක්කනේ අපි මේ වැඩකට. එයාව ගෙන් වැඩ ගන්න එයා ගොඩක් සංවිධාන පොර කරනවා. එච්චරටම දක්ෂයෙක්යා. එහෙම කියලා තමයි ප්‍රගිත් හඳුන්වලා දෙන්නේ. ඉතින් ප්‍රගිත් ඇවිල්ලා ඉස්සෙල්ලාම එතන තිබිච්ච පත්තරේ මම කරනවා. පත්තරේට පෝස්ටර් අඳින්න ඒවට තමයි ඉස්සෙල්ලාම ප්‍රගිත් උදව් කරන්නේ. ප්‍රගිත් ඒ කාලේ මාධ්‍යවේදියෙක් විදිහටත් හිටියා. ඊට අමතරව තවත් මම හිතන්නේ ගොඩක් අංශ ගොඩක් එක්ක හිටියා. විශේෂයෙන්ම කාටුන් ශිල්පියෙක් කියලා අපි දන්නවා. ඔව් කාටුන් ශිල්පියෙක්, පිටු සැලසුම් ශිල්පියෙක්, මොකද හරිත පත්තරේ පිටු සැලසුම් කිරීම, මුද්‍රණය කිරීම, ඒ වගේ ඔස්ලන් එකත් එක්ක සම්බන්ධලා. මොකද ඒ කාලේ දිගටම හිටිය ඔස්ලන් එකත් එක්ක පරිසර සංවිධානයක් එක්ක චිත්‍ර ශිල්පී, කාටුන් ශිල්පී, පිටු සැලසුම් ශිල්පී, නිර්මාණකරුවෙක්, මේ හැම දෙයක්ම තිබිච්ච ප්‍රගීත් තමයි මට හම්බ වුණේ. ඊට පස්සේ ප්‍රගීත් හොඳ යාළුවෙක් වුණා. දිගින් දිගටම කියන්නේ සමහර විට ඊට පස්සේ කාලේ මම සංවිධානයත් එක්ක ඇතිවෙච්ච ගැටුමකදී මට උදව් කරනවා. මට එතනින් එන්න වෙච්ච කාලේ උදව් කරනවා. අපි හොඳ යාළුවෝ විදිහට දිගින් දිගටම හිටියා. ඊට පස්සේ මුලින්ම පෙම් ආරාධනාව ලැබුණේ කාගෙන්ද? ඒක නම් මම තමයි කිව්වේ. මොකද මම නොකිව්වනම් ප්‍රගිත් තාමත් ඒ කියන්නේ.
අපි පොඩ්ඩක් ඒකත් මතක් කරමුකෝ ඒ ආදර ප්‍රගීත් ඉතින් ඇත්තටම අපි දෙන්න ගොඩක් හොඳ යාළුවෝ විදිහට සමහර විට විවිධ සාකච්ඡා කරනවා විවිධ කටයුතු කරනවා ෆිල්ම් බලන්න යනවා නාට්‍ය බලන්න යනවා චිත්‍ර ප්‍රදර්ශන බලන්න යනවා මේ හැම දෙයක්ම කියාට කවදාවත් ප්‍රගීත් කියලා නැහැ එයා මට ආදරේ කරනවා කියලා නමුත් දවසක් මම කිව්වා මට ප්‍රවත් එක්ක කතා කරන්න ඕන කියලා මම කිව්වා මම ඔබට ආදරේ කියලා ඒක තමයි අපේ ආදරේ පටන් ගත්තේ. ඔබට ආදරේ කියලාම කිව්වා. ඔව්. ආ ඒ කියන්නේ යාළු සම්බන්ධයක් තිබි ඔබ බම්බලන් කියලා කතා කරගන්න තරමට. ඔව් ඉතින් ගොඩක් ළඟ කතා තිබුණ හැම එකටම උදව් කරා. උපදෙස් දුන්නා සමහර දේවල් කරලා දුන්නා ඒ වගේ. ඔබට ආදරේ කිව්වම ප්‍රගීත් මොකද කිව්වේ ඉස්සල්ලාම? ප්‍රගීත් හිනා වුණා. හිනා වෙලා කිව්වා මට ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොටත් ප්‍රගීත් හුදකලා ජීවිතයක් ගත කළා. ඒ කියන්නේ පවුලෙන් අයින් වෙලා හිටපු චරිතයක්. ප්‍රශ්නයක් නැහැ සහෝදරිගේ පවුලේ ගොල්ලන් කැමති වෙනවා නම් කියලා. මොකද ඊට පස්සේ කොහොම හරි අපි දෙන්නගේ දිගටම තිබ්බා. ඊට පස්සේ මං ගෙදෙට්ට කිව්වා. විවාහ වුණේ මොන කාලේ වගේද? අපි විවාහ වෙන්නේ 92. 92 විවාහ වෙලා මේ වෙනකොට දරුවන් දෙපළක් ඉන්නවා. දරුවන් ගැන කතා කළොත් ලොකු පුතා උපදින්නේ 94 මැයි 2 වෙනිදා. ඒකෙත් කතන්දරයක් තියෙනවා. මොකද ලොකු පුතාට නම තියන්නේ සත්‍යජිත් කියලා. සත්‍යජිත් සංජේ බණ්ඩාරත් නැලිගොඩ යගේ නම. එයාට සත්‍යජිත් කියන්නේ මං හිතන්නේ ප්‍රගීත් දවසක් මට හම්බ වෙනවා. මං ගොඩක් කියාගෙන අපි දෙන්න අතර ලොකු මේ අර බැඳීමක් ඇති වෙන්නේ දකිල් හිතෙන්නේ ඒ එයා කොළඹ ඔෆිස් එක අඳිමින් ඉන්න මං යනකොට මං ගිහිල්ලා එයා ගාව එයා චුට්ටක් ඔලු උස්සලා එයා දිගටම ඇඳගෙන ගියා මට කතා කළේ නැහැ එයා එයාගේ වැඩේ කරගෙන ගියා මං එයා අඳින දිහා එයාගේ අත් පින්සල නටන විදිහ ගැන මම බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ ඉරිකැලි ගොඩෙන් සත්‍යජිත් රායි මතුවෙනවා. මම මට නිකම්ම කියුණා සත්‍යජිත් රායි කියලා. ඒක නිසා තමයි සංජේ සත්‍යජිත් වෙන්නේ. ලොකු පුතා සත්‍යජිත් වෙන්නේ. ඒක නිසා. හැබැයි ඉතින් සත්‍යජිත් රායිගේ අපේ ලොකු පුතාගේ උපන්දින එක දවස. ආ ඒකත් අහපු සිදුවීමක්. ඔව්. එතකොට මේ වෙනකොට ලොකු පුතා කොහෙද ඉන්නේ? එයා ග්‍රැෆික් ඩිසයිනින් චේස්ටේ තමයි ඉන්නේ. හැබැයි ඉතින් මේ වෙනකොට ඒ දෙන්නම ලංකාවෙන් පිට කරන් සිද්ධ වෙනවා මට ආපු ප්‍රශ්නත් එක්ක. අනිත් දරුවා ගැනත් නොකියුවොත් අපි මේ වෙලාවේ අඩුවක් වෙනවනේ. අපි ඒ දරුවා ගැනත් මතක් කරමු. හරිත් කියන්නේ හරිත් ඉපදෙන්නේ 97. මං හිතන්නේ දෙන්නම තාත්තට ළඟයි. හැබැයි ඉතින් හරිත් තමයි තාත්තගේ එක පැත්තේ හුරතලා සහ හොර වැඩ කරන්නේ. ඒ තාත්තයි පුතේගේ ගොඩක් හොර වැඩ තිබුණා. ඒවා සුන්දර හොර වැඩ. ඔව්. මේවා තිබ්බා. සහ එයා අඳින්නේද එයා කවි ලියන්නේද පොඩි එකෙනා තාත්තත් එක්ක තමයි. තාත්තත් එක්ක තමයි ගොඩක් හදෙන්නේ. සහ සාමාන්‍යයෙන් තාත්තලන්නේ පුතාලට ඕඩර්ස් දෙන්නේ. නමුත් එයා තමයි තාත්තට ඕඩර්ස් දෙන්නේ. ආහ් ඒ තරම් සමීපව. ඔව්. මොකද දැන් තාත්තා කොහේ හිටියන් මේ ඔයා දැන් ගෙදර එන්න අපි තනියෙන් ගෙදර එන්න කියලා එයා තාත්තට කිව්වොත් ඉතින් තාත්තා එනවද වගේ නෑ. ඒ වගේ තමයි තිබුණේ. ඉතින් ඒකම තමයි පස්සේ කාලෙදී හරිට සිද්ධ වෙන්නේ ගොඩක්. මේ මානසික පීඩනයට ගොදුරු වෙන්නේ ආව. මොකද තාත්තා නැති වුණාට පස්සේ හරිට දැනෙනවා එයා දැක්ක තාත්තට වඩා ලොකු විශාල පෞරුෂයක් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒකත් එක්ක එයා ගොඩක් වේදනාවට දුකටපත් වෙනවා සහ ඒකත් එක්ක එයා දිග කාලයක් ડિප්‍රෙෂන් එකක ජීවත් වෙන සිද්ධ වෙනවා සහ බේත් ගන්න සිද්ධ වෙනවා. එයා
ඇනිමේෂන් කරන්න පටන් අරගෙන හිටියේ. නමුත් දෙන්නම දැන් ග්‍රැෆික් ඩිසයිනින් තමයි කරන්නේ. තාත්තගේ කලාකාමී කටයුතු දරුවන්ට පිටලා තියෙනවා. සන්ධ්‍යායක් නෙලිගොඩ කලාවට සම්බන්ධ නැද්ද? මම කලාවට සම්බන්ධ වෙන්න තමයි මුලින්ම ආවේ. ඒ කියන්නේ මං කවි ලියන්න ආවේ. ඔය අසුපයි කාලේ මං එතකොට කොළඹ ඉඳන් ගමේ ගිහිල්ලා ආපහු කොළඹ ඇවිල්ලා එක්තරා ආයතනයක වැඩ කරනවා. ඒ කාලෙදී මට අහම්බෙන් මොනිකරුවන් පතිරණ දකිනවා. මං කවි ලියපු කවි ටිකක් අරගෙන තමයි මොනිකව හම් වෙන්න යන්නේ. කවිකාරියෙක් වෙන්න. නමුත් ඉතින් ඊට පස්සේ මං අර ක්‍රියාකාරිනියක් විදියට තමයි බෞතිස්ම වෙන්නේ මොනිකත් එක්ක. හැබැයි ඉතින් වගේ ලියන සහ කියන ඒ ටික දිගටම තිබුණා. ඒක විදියට එළියට ආවේ නැතුණාට විවිධ කාලවලදී මං ඒ දේවල් කළා මගේ කවිය අවියක් කරගත්ත තැනුත් තිබ්බා. අන්න ඒවා තිබ්බා. ඉතින් සන්ධ්‍යා මහත්මිය මම දැනගන්න කැමතියි දැන් ඔය ලස්සන පවුලට 2010 ජනවාරි මාසයේ නේද මේ දුක කඳුල සන්තාපය කියන එක ඇති වෙන්නේ. ඒක ඉස්සෙල්ලාම ඉන්නේ 2009 අගෝස්තු මාසයේ. ඒකෙන් එනවා අපිට අනතුරක් තියෙනවා කියන පණිවිඩය. ඒ කියන්නේ ප්‍රගිත් 2009 අගෝස්තු 27 හරි 28 හරි අරගෙන ගිහිල්ලා පැහැරගෙන ගිහිල්ලා ආපහු ඊට පහුවෙන්දා මුදාහැරලා තිබුණා. සුදු ඇනකින් පැහැර ගැනීම ඔය කියන්නේ. ඔව්. සුදු ඇනකින් පැහැරගෙන ගිහිල්ලා යා මුදාහැරලා තිබ්බා. ඒක තමයි ප්‍රගිත් පළවෙනිම ගෙනිච්ච එක. ඉතින් ඒකත් එක්ක එයා අපිට දැනෙනවා මේක බලපෑමක් තියෙනවා කියන එක. ඉතින් ඒක ගැන ගිහිල්ලා යා පොලිසියට පැමිණිලි කළා. හැබැයි ඉතින් ඒ මොනවත් කළත් එයා එයා වැඩ කරන එක නැවැත්තුවේ නැහැ ඒසා. එයා හිතුවේ එයා මේ දේවල් ටික කරන්න ඕන කියලා. ඊට අමතරව ඔය 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් සරත් පොන්සේකාගේ ඡන්ද කැම්පේන් එකටත් උදව් කරමින් හිටියා ඒ කාර්යාලයේ. ඒකත් එක්ක තමයි ඒගොල්ලන් 2010 ජනවාරි 24 වෙනිදා ජනාධිපති වෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලා ප්‍රගිත් සම්පූර්ණයෙන්ම අරගෙන අතුරුදහන්. සුදුවෑන් සිද්ධියේ ප්‍රගිත් එක්නෙලිගොඩව අරගෙන යනවා. 2009 අරගෙන ගිහිල්ලා නැවතත් එවනවා. ආවට පස්සේ බිරිඳ විදිහට සන්ධ්‍යා එක්නෙලිගොඩට ප්‍රගිත් මොකක් හරි කිව්වේ නැද්ද? මෙන්න මේ මේ පාර්ශවයෙන් තමයි මට මේක කළේ එහෙම කියලා. හෝඩුවාවක්වත් දුන්නේ නැද්ද? ප්‍රගිත් මට ඍජුවම කිව්වේ නැහැ මේගොල්ලන් තමයි මේ දේ කළේ කියලා. නමුත් ඉතින් ලංකාවේ බලය තියෙන අවිගන්න පුළුවන් කණ්ඩායමක් තමයි ඒක කළේ කියන එක එයා දැනගෙන සිටියා සායා කිව්වා. මේ ඒකත් එක්ක ප්‍රගිත්වත් මමවත් අපි දරපු දේශපාලන මතත් එක්ක නැවතියේ යුතුයි පලායා යුතුයි කියලා හිතුවෙන් නැහැ. වැඩ කරන්න ඕන කියන එක තැන තමා හිටියේ. මොකද මම සමහර ආරක්ෂක හේතුන් විදිහට වැඩ කළා කොහොමද ආරක්ෂා වෙන්න කියන එකත් එක්ක. නමුත් නවතින්න මෙතන කරන්න එපා කියලා යාගේ වැඩ නවත්තන එක කරන්න ගියේ නැහැ මම. 2010 අතුරුදහන් වීම කොහොමද ඔබතුමිය දැනගත්තේ? 2009 සිද්ධියෙන් පස්සේ රෑ 9 වෙනකොට ප්‍රගිත් ගෙදර ඇවිල්ලා නැත්තම් ප්‍රගිත් ගෙදර එන්නේ කොහොමද කාත් එක්කද කොයි විදිහටද එන්නේ ඒක මම හොයනවා. ගෙදරට එනකම්ම එන මොහොත දක්වාම එයා එන ආකාරයගෙන හොයනවා. මොකද දවල් කාලේ මම ඉන්න තැන් හොයන්නේ නැහැ. ඒ එයා කැමති නැහැ දවල් කාලේ අහනකොට කතා කරලා කොහෙද ඉන්නේ කියලා අහනවට පොලිස්කාරයෙක් වගේ ඉන්න එපා කියලා. පොලිසියෙන් වගේනේ ඔයත් කියලා කියනවා. ඉතින් හැබැයි රෑ 9ට ගෙදරට ඇවිල්ලා නැත්තම් ඊට පස්සේ මම කොහොමද එන්නේ කියලා හොයනවා.
එදා දවසට කියන්නේ ජනවාරි 24 වෙනිදාත් රෑ 9යි 9 කාලේ අතරේ ප්‍රගිත් නැහෙනෙ ගෙදර තොරතුරකුත් නැහැ ඊට පස්සේ මම එයාට කතා කරා එයාගේ ෆෝන් එකට ගන්නකොට එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ ටිකක් වෙලා යනකොට 3-4 ගමනක් අරගෙන ප්‍රගිත්ගේ ෆෝන් එක නිහඬ වෙලා තියෙනකොට මට පුදුම බයක් ඇති වුණා මට දැනගත්තා ප්‍රගිත් දඩියන් කළා තමයි ඒ කියන්නේ පළවෙනි ඉසරේ ෆෝන් එකට ගන්නකොට රින්ස් ගියා නෑ රින්ස් ගියේ නෑ මුලින්දම ෆෝන් එක ඕෆ් කරලා තිබ්බේ මොකද ටික් දෙකින් දිගටම ගන්නකොට ෆෝන් එක ඕෆ් වෙලා තියෙනකොට මේක නම් පැහැ ලොකුම එකක් ප්‍රගිත් දඩියන් කළා කියන හැඟීම මට ආවා ඒකත් එක්ක මම ප්‍රගීත් හරි කවුරු හරි ප්‍රගීත් යාළුවෙක් කරි වන් රැලි වෙනකම්ම දෙඟලුවා ඊට පහුවෙන්ද උදේ තමයි ප්‍රගීත් යාළුවෙක් මට කතා කළේ එතකොට එදා දවසේ ඇතුළත අන්තිමටම ප්‍රගීත් කතා කරලා මොනවද කිව්වේ එදා දවසේ ඇතුළේ අන්තිමට ප්‍රගීත් කතා කළේ මිත් කෙදරින් එළියට යන මොහොතේ මට කතා කළේ මොනවද කිව්වේ මට කතා කළා කිව්වේ මොකද එදා දවසේ ප්‍රගීත් සුදු කමිසයක් ඕනුණා සුදු කමිසයක් තිබුණේ නැහැ යාගේ සුදු කමිස ඔක්කොම කිල්ටුයි කියලා කිව්වහම ලොකු පුතාට මහගෙන ආපු යුනිෆෝම් එකක් තිබුණා මම කෝ යාගේ යුනිෆෝම් එකක් තියෙනවා කියලා හැබැයි ඉතින් යාගේ යුනිෆෝම් එක යාට හරි ගියා අනේ එයා ලොකු වෙලානේ කියලා ඒක ගැන සතුටු වෙලා මට කිව්වේ අද මගේ මේ දේශපාලන කතන් වැඩ ඉවර වෙනවා හෙට ඉඳන් ඔයාගේ වැඩවලට මම උදව් කරන්නම්. එහෙම කියලා ගියපු ප්‍රගීත් හෙට ආවේ නැහැ. නැහැ. හෙට ඉඳන් උදව් කරන්න ආවේ නැහැ. ඊට පස්සේ සන්ධ්‍යා මහත්මිය හොයලා බැලුවේ නැද්ද අන්තිමට කාර්තික්ද හිටියේ කියලා? ඔව්. එයාට අන්තිමට එයා කතා කරලා තිබුණේ ගාමිණී පෙරා කියන යාළුවට. එයායි කාලේ දේශපාලන වැඩවලට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. ප්‍රගීත් ඊනුස් එකේ ඉඳලා තියෙනවා අවසාන වශයෙන් ඊනුස් එකෙන් තමයි රජගිරිය එළියට ඇවිල්ලා තියෙන්නේ ඉඳලා තියනවා කිව්වේ ඔබතුමිය නඳුනවත්වද ඉඳලා තියනවා කිව්වේ මම දැක්ක නෑ නෑ උදේ ගියේ කියලා ගියේ ඊනුස් එකට ආයි තව තව ආයතන කීපයක් තියෙනවා ඔය හැම එකටම ගිහිල්ලා හවස එයා යනවා කියලා සරත් මොන්සේකගේ බෝධි පූජාවට මේ කැලණිය පන්සලට නමුත් ප්‍රගීත් මේ කියන මේ එන පුද්ගලයන් වෙනුවෙන් රැඳී ඉඳලා තියෙනවා පැලණි පන්සලට ගිහිල්ලා නැහැ. ඒකයි මම කිව්වේ ඉනිස් එකේ ඉඳලා තියෙනවා කියලා. එතකොට සන්දේ මහත්මිය හරියටම අතුරුදහන් වෙච්ච තැනක් ගැන හොඩුවාවක්වත් නැද්ද? ප්‍රගීත් අන්තිමටම අතුරුදහන් වෙනලා තියෙන්නේ ඔය කොස්සත්තට වයිකයට තමයි. අවසාන මේගොල්ලෝ ඔය ආපු කණ්ඩායම අරංගි යනකොට ඉඳලා තියෙන්නේ අරංගිලා තියෙන්නේ ඒ කියන්නේ ප්‍රගීත් ඊනුස් එකෙන් එළියට ඇවිල්ලා තියෙනවා 8:00-8:30 අතර කාලෙදී රාත්‍රී ඔව් ඔය ඒ එයාගේ යාළුවෝ ඒක එයා යන කට්ටිය ඇවිල්ලා කියලා එතනින් එළියට ගිහිල්ලා ප්‍රගීත් රාජගිරියට යන්නේ ගිහිලා යන්නේ නැති 8යි ඔය කොමරි 8යි කාලෙක වගේ කියමු ඔය අතර කාලෙ තම ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ ගාමිණී මොකද ගාමිණී වේ ලස්සනින් කියලා තියෙනවා ඒ එන කට්ටියව ගේන්න යන ත්‍රිවිල් එකක් එන්න කියලා ඉතින් ඔය ඒ වෙලාවේ තමයි ගාමිණී කෝල් කරලා තියෙන ප්‍රගීත් ප්‍රගීතයි දැන් ත්‍රිවිල් එකක් තියෙනවා මේ එන්නද ගෙනියන්න කියලා ඔයාව ඊට පස්සේ ප්‍රගීත් කියලා කියනවා නෑ මල්ලි ඒගොල්ලන් ආවා මං දැන් ඒගොල්ලන්ට එක්ක ඉන්නේ කියලා කියනවා ඒ කියන ගම මේ කොස්සත්තට යන්න ওই පාරෙන් නෙමෙයි ඒ කියන්නේ ප්‍රගීත් අවසාන මොහොතේ ඉඳලා තියෙන්නේ කොස්සත්තේ එතකොට ප්‍රගීත් එක්නෙලිකොට අර රසායනික අවි පාවිච්චි කළා කියන එක පිළිබඳව තොරතුරු ඔහු සතුව තිබුණාද සමහර ඒවා යා එකතු කරමින් හිටියා නමුත් ඒව කවදාවත් මම හිතන්නේ එයාගේ Google එකේ හරි කොහේ හරි
जीवतुंगतर इन्ना केला विश्वास करना तो बिरुद्ध कुदिए टे उबतुमी हाँ वो या क्यों ना प्रश्ने कवदा मामे हितान ने देंग अद्ध मेवे ना कोटा और धाना या संपूर्ण है माम प्रगित जीवत कर लती है ना प्रगित गया तुरुधान की में जीवत कर लती है ना अदा तो आये विला प्रगित गया ना हाँ ना मजे इतिम्मट प्रगित जीवत है ना माम प्रगित जीवत करना मामे प्रश्न हो बतो मेरे मुकले पहुँचे काले के हिटिया कैबिनेट अमात्यवरे क्यों आ प्रगित एक नाली कोड़े विदेश राटा की इन्ना वा देख का किया ऐही नतम वंगे प्रश्न यमु कले ऐ वेला भी बतो मिया मनोदगत्ते पियवर पहलवनी मंग नीति में पियवर गत्ता या ओया की बुकता वट वाला हाथ पसीन में नक्स कता वट्टा माया उसा भी टेबल लकी हुई ඒ වගේම මම ඒ වෙනුවෙන් වාද සාකච්ඡාවක් කළා එයාට විරුද්ධ ආරාධනාවක් කළා එන්න ඔයා කතා කරන්න කියලා විරුද්ධ සාකච්ඡාවක් කරන්න කවදාවත් ආවෙත් නැහැ එයා උසාවියට ඇවිල්ලා කිව්වේ එයාගේ යාළුව තමයි මංජුල වෙඩිවර්ධන එයා දන්නේ නැහැ කවුද එක්නැලි ගොඩ කියලා ඉතින් මංජුල වෙඩිවර්ධන කියපු නිසා ඒක ඇත්ත කියලා නමුත් මංජුල වෙඩිවර්ධන කියන කවදාවත් මේ කියන පුද්ගලයා ප්‍රගිත්ගේ දේහවත් අඩුම ගානේ කැටකටුවක්වත් දැක්කේ නැති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු මරා දාලා ඒක නිසා තමයි ඒගොල්ලන් ශ්‍රී ලංකා ජනරජයේ වෙනුවෙන් අපරාධ නඩුවක් ගොනු කරලා තියෙන්නේ ඒකේ මිනි මැරීම කියන අපරාධයක් තියෙනවා මිනි මැරීම කියන අපරාධයක් තියෙනවා මේ වන විට නවතම තත්ත්වය මොකද්ද ප්‍රගීත් එක්නැලිගොඩගේ ඒ නඩුවේ ඒ නඩුවේ අලුත්ම තත්ත්වය මේ 2019 දී බලයට පත් වෙච්ච ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එයා පත් කරනවා දේශපාලන පරිගැනීම් සොයා බැලීමේ කොමිසමක් කියලා එකක් ඒ කොමිසම මේ අපරාධ නඩුවේ වරදකාර හමුදා බුද්ධියංශ නිලධාරීන්ව නිදහස් කරලා විමර්ශන කරපු නිලධාරීන්වට දඬුවම් කරන්න ඕන කියලා නිර්දේශ කළා තියෙනවා ඊට පස්සේ කාලෙක කොහොම හරි මේ අවසාන වශයෙන් ප්‍රගීත් ප්‍රශ්න කරන්න බාර දීපු නිලධාරිය හම්දා බුද්ධියංශ හිටපු දැන්ට දැන් විශ්‍රාම ගිහින් මේකට මැදිහත් කරු විදිහට සම්බන්ධ වෙන LTT සංවිධානයේ ඉඳලා පස්සේ කාලේ හමුදා ඔත්තුකාරයෙක් විදිහට කටයුතු කරපු ප්‍රගීත්ව දන්න පුද්ගලයාත් තමන් 2015 දී දන්න සත්‍ය මහේස්ත්‍රාත් හොමග මහේස්ත්‍රාත් විදිහේ කිව සත්‍ය මේ වෙනකොට වෙනස් කරලා තියෙනවා ඒක තමයි ඒ සාක්ෂි දෙක මේ අපරාධ කරපු කණ්ඩායම් අපරාධයට අණ දීපු කණ්ඩායම් විසින් වෙනස් කරලා තියෙනවා ඒ සාක්ෂි දෙක වෙනස් කරලා තියෙනවා ඒ අනිත් සාක්ෂි කැඳවන අවස්ථාවෙම තමයි තවමත් තියෙන්නේ පැමිණිලි සාක්ෂි කැඳවන තැන තමයි තියෙන්නේ එතකොට බිරිඳ විදිහට
දැන් මේ සමාජයේ නැගෙන චෝදනා මම මේ යොමු කරන්නේ බිරිඳ විදියට දලන් හිටියද ප්‍රගීත් එක්නෙලිගොඩ NGO වලට සම්බන්ධයි කියලා මම ඉස්සෙල්ලාම කිව්වා ප්‍රගීත් ක්‍රියාකාරිකේ කියලා මොකද ඔස්ලන් කියන්නේ NGO එකක් නෙනේ ඉතින් ඒ වගේ සංවිධාන කීපයක් එක්ක වැඩ කළා දේශපාලන පක්ෂ එක්ක වැඩ කළා දේශපාලන කණ්ඩායම් එක්ක වැඩ කළා දේශපාලඥයෝ එක්ක වැඩ කළා ඒ වගේ ගොඩක් ඒවත් එක්ක වැඩ කළා ප්‍රගීත් ඉතින් එතකොට සමාජ ක්‍රියාකාරිකයෙක්ද මිනිසුන්ගේ ජීවිත ආරක්ෂකයෙක්ද අනිත් චිත්‍ර ශිල්පියෙක් කාටුන් ශිල්පියෙක් ඔය අනිත් සියලුම මාධ්‍යවේදියේ මේ සියලු මේවත් එක තමයි ප්‍රතිත්තිය අන්තිම වශයෙන් දැනගන්න කැමති ඔබේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවද කවදා හරි දවසක ප්‍රගීතේ කියන ප්‍රගීත යුක්ති ඉෂ්ට කරන්න පුළුවන් ඒ කියලා තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ මොකද ප්‍රගීත තාම ඉන්නවනේ මාත් එක්ක එතකොට ප්‍රගීත් එනවාද කියන ප්‍රශ්නේ මට එන්න ඕනේ හැබැයි ඉතින් ප්‍රගීත යුක්ති ඉෂ්ට කරන්න ඕන කියන එක තියෙනවා ඒ යුක්තිය අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියලා මම දන්නවා මම ඒක කරනවා ඒකට මට පුළුවන් අපේ ප්‍රාර්ථනාව ප්‍රගීත් එක්නෙලිගොඩ කියන මාධ්‍යවේදියාට ඒ යුක්තිය ඉෂ්ට වේවා කියලා තමයි විශේෂයෙන්ම ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදහන් වීම පිළිබඳව අද විපරම ටීවී අපෙත් එක්ක කතා බහ කරන්න පැමිණිය අපේ ආදරණීය සන්ධ්‍යා එක්නෙලිගොඩ මාත්මියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා විපරම ටීවී වෙනුවෙන් අපේ ජනතාවට මේ තොරතුරු හෙළි කරන්න උදව් වුණාට එහෙමනම් නැවතත් වැඩසටහනකින් අපි හමු වෙමු අයිබෝවන් අයිබෝවන් අද අපි විපරම ටීවී තුලින් කතා බහ කළේ ප්‍රගීත් එක්නෙලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඉතින් අපි නැවතත් දිනයක තවත් සැගවුණු ප්‍රවෘත්තියක් අරගෙන න්ියුස් අප්ඩේට් වලින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා අයිබෝවන්.